It feels right, it feels right, it feels right, yeah. I can only say that it feels right, it feels right, it feels right, yeah. I can only say that it feels right. Boys and girls, ඉතින් අදත් ඔයගොල්ලෝ තුලා ඉන්නේ MR නවින් gaming youtube channel එකගෙන තවත් එක අලුත් මලුත් gaming video එකකට. ඉතින් boys and girls, ඉතින් අද කියලා දෙන්න යන්නේ ඉතින් ඔයා ගොඩක් වෙලාවට ඉතින් ඔයාගේ ෆෝන් එකෙන් game ගහන කට්ටිය තමයි මේ video ගොඩක් බලන්නේ. ඒ game ගහද්දි ඔයාලගේ ෆෝන් එක හිර වෙනවා, රත් වෙනවා, ඉක්මනට බැටරි වහිනවා. ඔය තුනට සුපිරිම පිළියම් ටිකක් ගෙනල්ලා තියෙන්නේ. ඉතින් මුලින් ඉඳලා වීඩියෝ එක බලන්න අනිවාර්යෙන් ප්‍රයෝජනයක් වෙයි කියලා දෙනවා. ඔයාලා කවදාවත් කරලා නැති සුපිරිම ටිප්ස් ටිකක් තමයි අද කියලා දෙන්නේ. මේ විදිහට කරවොත් අනිවාර්යෙන් ඔයාට ගේම් ගහද්දි ඔයාගේ බැටරි හෙල්ත් එක, කියන්නේ බැටරි ටක් ගාලා බහින එක අඩු කරගන්න පුළුවන්. ඉතින් ටටක් ගාලා බහිනව නම් ඉතින් හිමීට බැටරි බහින විදිහට හදාගන්න පුළුවන්. ඉතින් තමයි ඉතින් මගේ channel එකට අලු නම් subscribe කරලා set වෙන්න set එක. ඉතින් අපි යමු පළවෙනි ටිප්ස් එක බලන්න. ඉතින් පළවෙනි ටිප්ස් එකට කරන්න තියෙන්නේ එක දෙයයි. ඔයා ෆෝන් එකේ සෙටින් වලට යන්න. මෙන්න මේ විදිහට සෙටින් වලට ගිහිල්ලා developer option කියන එක කට්ටිය ඕන් කරගෙන නැති ඉතින් free fire ගහන කට්ටිය නම් කොහොමත් ඕන් කරන්නේ නැති dpi setting හදාන dpi වැඩි කරන headshot drag එක වැඩි කරගන්න ඕන් කරන්නේ නැති developer option එක ඕන් කරන්න දන්නේ නැති කට්ටිය ගිහිල්ලා youtube එක ගහන developer option how to open කියලා. එතකොට ඒ setting මේ software update about device කියලා තියෙන තැනකින් මොකක් හරි කරලා හත් පාරක් ඔබලා ඒක ඕන් කරගන්නවා. ඉතින් ගොඩක් කට්ටිය දන්නවා ඩිවලොපර් ඔප්ෂන් ඕන් කරගන්න. දන්න නැත්නම් ගහන්න ඩිවලොපර් ඔප්ෂන් how to on කියලා YouTube එකේ ගහන්න. එතකොට වාට ඒ වීඩියෝ එකක්. ඒ විදිහට ඩිවලොපර් ඔප්ෂන් එක මෙන්න මේ විදිහට යටර ඕපන් කරගන්න Samsung Huawei ඕන ෆෝන් එකකට මෙන්න මේ විදිහට යටින් ඩිවලොපර් ඔප්ෂන් එක එනවා. ඊට පස්සේ මම මේ කියලා දෙන පළවෙනි ටිප්ස් එක ගන්න. ඉතින් ඒවා මෙහෙම normal විදිහට ටච් කරලා ඉවරලා යටරම යන්න. යටරම ගිහුවම මචන් තියෙනවා පොඩ්ඩක් ඉන්න මම වාට එක ඔක්කොම පෙන්නන්නම්. වාට යටරම ගිහුවම පෙන්නන බෑක්ග්‍රවුන්ඩ් චෙක් කියලා පෙන්නනවා. බෑක්ග්‍රවුන්ඩ් චෙක් කියලා පෙන්නනවා. ඉතින් බෑක්ග්‍රවුන්ඩ් චෙක් කියන එක ඔබන්න එපා. ඊට උඩින් තියෙන බෑක්ග්‍රවුන්ඩ් ප්‍රොසෙසස් ලිමිට් කියලා එකක් අන්න එක පාරක් ටච් කරපුවාම ඔයාට මෙතන පෙන්නන බෑක්ග්‍රවුන්ඩ් ප්‍රොසෙසස් ලිමිට් ස්ටෑන්ඩ් ලිමිට් කියලා තමයි මචං මන් දැන් දාලා තියෙන්නේ. ඔයා ඔතන ස්ටෑන්ඩ් ලිමිට් කියලා තියෙනවා නම් ඉතින් මගෙත් තව මං හරියට හදාගන්නයි සිටින්න එක මම ඔයාලට පෙන්වන්න ඕන හින්දා තමයි දැන් මම ඒක පෙන්වන්නේ. ස්ටාර්ට් ලිමිට් බෑක්ග්‍රවුන්ඩ් ප්‍රොසෙස් ලිමිට් එක ටච් කරලා ඉවරලා මෙතනින් දෙන්න නෝ බෑක්ග්‍රවුන්ඩ් ප්‍රොසෙස් කියන එක. ඉතින් මෙහෙම දුන්න ගමන් නෝ බෑක්ග්‍රවුන්ඩ් ප්‍රොසෙස් කියලා බෑක්ග්‍රවුන්ඩ් ප්‍රොසෙස් එක යටින් එනවා. ඉතින් ඕකේනොත් පුළුවන් ඔයාගේ බැටරි හෙල්ත් එක ගොඩක් වැය වෙනවා නම් අඩු කරලා බැටරි හෙල්ත් එක ගොඩක් තියාගන්න පුළුවන් ගේම් ගහන වෙලාවට. ඉතින් මේකත් පට්ටම ටිප්ස් එකේ. ඉතින් පළවෙනි ටිප්ස් එක ওই විදිහට ඉවරුණා. අපි යමු දැන් දෙවෙනි ටිප්ස් එක බලන්න. සෙටින් වලින් ඒ පළවෙනි ටිප්ස් එක අනිවාර්යෙන් කරන්න. අනිවාර්යෙන් බැටරි අඩුවෙන් තමයි මට වැය වෙන්නේ. ඒක 100% ෂුවර්. හරි, අපි යමු දැන් දෙවෙනි ටිප්ස් එක වෙනන්නේ. ඒකත් කරන්න තියෙන සෙටින් බටන් එක මොබල ඉවර වෙලා ඔයා උඩට යන්න. ඊට පස්සේ උඩට ගියපම පෙන්න නම දැන් ඩිවයිස් කෑ කියලා එකක්. ඉතින් මගේ Samsung ෆෝන් එක නම් මෙහෙම තියෙන්නේ. නැත්තම් ඔයාලට උඩින් මෙතනින් මෙතන උඩ නොටිෆිකේෂන් බාර් එක තමයි පවර් මෝඩ් කියලා දෙනවා. එතනින් යන්නත් පුළුවන්. මම එතනින් යන විදිහත් කියලා දෙන්නම් මේක ඉවරන ගමන්. ඊට පස්සේ ඔයාට තියෙන්නේ මෙතනින් බැටරි කියන එක සිලෙක්ට් කරන්න. බැටරි කියන එක සිලෙක්ට් කරපුවම මචං පෙන්නනවා මෙතනින් පවර් මෝඩ් කියලා දෙනේ. පවර් මෝඩ් එක ටච් කරගුවම ඔයා ඔතනින් ඔයාගේ වාඩ් දැන් වැඩලා ඇත්තේ මෙතනමනේ ඔප්ටිමයිසෙඩ් කියන එක. ඉතින් දැන් මම ඔප්ටිමයිසෙස් දැම්මා. ඔයාගේ ෆෝන් එකේ දැන් ඇත්තේ ඔන්න ඔය විදියට තමයි තියෙනවා ඇත්තේ. ඔයා මෙතනින් යටම තියෙන මැක්සිම් පවර් සේවින් කියන එක දෙන්නේ නැතුව මෙන්න මේ මැද තියෙන මීඩියම් පවර් සේවින් කියන එක අනිවාර්යෙන් දෙන්න. අනිවාර්යෙන් බැටරි බහින එක ගොඩක්ම අඩුවේ. මේක තමයි සුපිරිම ටිප් එක. ඉතින් ෆෝන් වල තියෙන මෙන්න මෙතනින් මීඩියම් පවර් සේවින් කියන එක දෙන්නකෝ මම කියනවාට. ඔන්න ඔතනින් ඔබගේ ඇවිල්ලා ඕනත් ඔබන්න නැතුව ඔතනින් ඇප්ලයි දෙන්න. දැන් මේ විදිහට මෙන්න මේ ඉඩියම් පවර් සේවින් මෝඩ් එක ඔන් වෙනවා. ඉතින් ওই විදිහට ඔන් වුණ ගමන් ආය මුලට වැටේ යතෙන්න. ඉතින් දැන් ඔයාගේ ඉඩියම් පවර් සේවින් එක ඔන් වෙලා තියෙන්නේ මචං. ඕක තමයි දෙවෙනි ටිප්ස් එක. ඉතින් ඕකත් කරන්න. ඉතින් අපි යමු දැන් තුන්වෙනි ටිප්ස් එක බලන්න. තුන්වෙනි ටිප්ස් එක තියෙන්නේ ඩිවලොපර් ඔප්ෂන් එක. ඩිවලොපර් ඔප්ෂන් එක ඕපන් කරලා ඉවරලා ඔයා යන්න යටරම.
යටටම ගියාට පස්සේ මචං මෙන්න මෙතන දිනනවා මචං window animation scale කියලා එකක්. ඔයාලා පේනවාද window animation scale කියලා එකක්. ඉතින් ඔයාලා කරන්න තියෙන්නේ මෙතනද මෙතනිත් මෙන්න මේ window animation scale එක 1.0 ගානක් තියෙන ඉතින් මන් දැන් අඩුම කරලා තියෙන්නේ. ඔයාට ඕන නම් වැඩි එකක් වාගේ වැඩිලා තියෙනවනම් මෙන්න මේ 1.0 ගාන හරි animation off කරලා හරි දාන්න. ඉතින් ඒකිනු ගොඩක් වාගේ battery අර පිටිමැස්ම ඇති වෙනවා. ඉතින් ගොඩක්ම වැඩගත් වෙනවා. ඉතින් මේක අඩු කරලම තියාගන්න. ගොඩක් වෙලාවට වටිනවා. ඊට පස්සේ දෙවෙනි එකේ තේමයි මචං. ඔයා මෙතනත් අඩු කරලා තියාගන්න translation animation scale. ඒකෙත් මචං 1 ගාන 1x දාලා තියාගන්න. අඩුම කරලා තියාගන්න එක ගොඩක් වැඩගත් වෙනවා. off කරන්න එපා. ඕෆ් කරන්න තු එහෙම තියන්න ඊළඟට animated discan අන්න ඒකෙත් මචං 1x එකම තියන්න. අර මචං තුන්වෙනි tips එකත් අපි ඔය විදිහට කතා කරා. දැන් අපි යමු හතරවෙනි tips එක බලන්න. හතරවෙනි tips එකේ පොඩි දෙයක් කරන්න තියෙන්නේ ඔයාගේ දැන් ඔයා ගේම් එකට යද්දී සමහර app වැඩ කරනවා. YouTube එකේ notification එනවා මෙහෙම channel වලින් notification එනවා TikTok එකකින් notification එනවා Facebook ඔය නොයෙකුත් app වලින් notification එනවා ඉතින් WhatsApp එකකින් එනවා ඉතින් ඔයාට ඒක වැඩක් නැහැනේ ඔයාට කරන්න තියෙන්නේ මචං ඔයා මෙන්න මෙහෙම application එක මෙන්න මෙහෙම ටුට්ටක් ඔයා ඒ කියන්නේ ඔයා දැන් මොකක්ද දැන් application එක on කරගත්ත කියන්නකෝ ඒ කියන්නේ දැන් ඔයා Free Fire game එකට යනවා ඔයා Free Fire game එකට ඇදි ඔයාගේ තියෙන phone එකේ තියෙන අනිත් application ඔක්කොම run වෙනවා කියලා දන්නවද? ඒ run වෙන ගානටම ඔයාගේ battery health එක use වෙනවා. ඒකට වඩ ගන්න තියෙන්නේ මෙන්න මේ මම උදාහරණයක් විදිහට ගන්නම්. දැන් මම මේ YouTube app එක open කරනවා. open නෙවෙයි. තද කරන්නේදී මචං මෙතන තියෙනවා F info කියලා ඔක්කොගේ මේ ඔක්කොටම එයි. F info කියන එක touch කරන්න මේ එක පාරක්. F info කියන touch කරපුවම යටර ගියපු ගමන් තියෙන දකුණු පැත්තේටම ෆ්‍රොග් ස්ටොප් කියලා බටන් එකක්. ඉතින් ඔය ෆ්‍රොග් ස්ටොප් බටන් එක දෙන්න. එතකොට ආයේ ඔයාට කිසිම YouTube එකේ notification එකක් එන්නේ නැහැ. ආයේ මෙහෙම normal විදිහට YouTube එක off කරගන්න කොහොමද කියලා අහුවොත් එහෙම මෙන්න මේ විදිහට නිකම් YouTube app එක on කරගන්න on වුණ ගමන්ම ඒ ෆ්‍රොග් ස්ටොප් එක නිකම්ම අයින් වෙලා යනවා. අපි ඉහිල පෙන්නනම් මම දැන් ආයෙ පෙන්නනම් දැන් ෆ්‍රොග් ස්ටොප් එක අයින් වෙලාද කියලා. හරි බොයිස් පේනවා ඇති දැන් ෆ්‍රොග් ස්ටොප් එක ආයෙ අයින් වෙලා. ඉතින් එහෙම ඇප් එක ටච් කරපු ගමන් ආයෙ එක ෆ්‍රොග් ස්ටෙප් එක අයින් ඔෆ් කරපු ගාය ඔන් වෙනවා. ආයෙ ඔෆ් කරලා දාන්න. ඉතින් ගේම් එකට යන්න ඕන ගේම් එක ගහන්න ඕන. ඉතින් ওই විතර ඔෆ් කරලා ඉවරලා ඉතින් ඔයාලා තියෙන ඕන නැති වැඩක් නැති ඕනම ඇප් ඕන නැති වැඩක් නැති වැඩක්ම නැති ඇප් ටික තියෙන්නේ. දැන් WhatsApp එකේ notification ඕන නැත්නම් ඔයාම ෆ්‍රොග් ස්ටෙප් කරලා නම් ආයෙ කලින්ම ෆ්‍රොග් ස්ටෙප් කරලා පොඩි වැඩක් ඉඳලා. හරිද? ඊට පස්සේ TikTok එකත් ඔහොම ෆ්‍රොග් ස්ටෙප් කරලා ගන්න මම ඒ ඔක්කොම වැඩක් නැති ඒවා ෆ්‍රොග් ස්ටොප් කරලා තියෙන්නේ. දැන් මම TikTok එකත් මෙන්න මේ විදිහට ෆ්‍රොග් ස්ටොප් කරා. දැන් ඔයාට කිසිම බාධාවක් නැතුව ගේම් එක ගහන්න පුළුවන්. ඉතින් කිසිම මොන මැසේජ් එකක්වත් එන්නේ නැහැ. ඒ රන් වෙන ඇපුත් ඕෆ් වෙනවා. එතකොට ඔයාගේ බැටරි හෙල්ත් එකත් ගොඩක් තියෙනවා මචං. මේ ටිප්ස් ටික අනිවාර්යෙන් කරන්න බලන්න. ඔයාට ලොකු වෙනසක් පේනයි ෆෝන් එකේ බැටරි බහින විදිය. හරි බොයිස්, මේ වීඩියෝ එක තේරුණා කියලා හිතනවා නම් තම channel එක subscribe කරලා නැත්නම් මචං subscribe කරලා set වෙන්න නෝදන්නේ අල්වර දැනගන්න අනිවාර්යෙන් මේ වීඩියෝ එක share කරලා පොඩි මොඩි support එකක් දෙන්න කියලා ආදරෙන් ඉල්ලනවා. එහෙනම් කොල්ලෝ අපි ගියා ඔක්කොම උස්සන්න දෙවියටයි. පරිස්සමින් ඉන්න, ටාටා, bye bye.